තරගාවලිය වෙනසක් කරලා තියෙනවද ඔබතුමාලා මේ වෙලාවේ? පැහැදිලිවම 22 වන DSI තරග මාලා වෙනකොට අපි වයස 11 සිට වයස 19 15 දක්වා වයස් කාණ්ඩ පහක් තරග දැන් සූදානම් කරලා තියෙන විශේෂ මිශ්‍රල තිබෙව වයස් කාණ්ඩ තුනක විතරයි. අපි අවුරුදු 11 සහ 13 කියන වයස් කාණ්ඩ රටේ මම හිතන්නේ ක්‍රීඩාවේ ආරම්භය පාසල ක්‍රීඩාවේ තෝතැන්න පාසල ක්‍රීඩාවේ එහෙම කියන්නේ හොඳ දක්ෂ අංකුර බිහිවෙන්නේ පාසල් වොලිබෝල් බිමෙන්. ඒ නිසා අපි සංගමයක් හැටියට පාසල් සංගමය අපි අධ්‍යාපන අමාත්‍යාංශය DSI ආයතන විශේෂණ වොලිබෝල් සම්මේලනයත්තක අපි හොඳ සුහඳ සම්බන්ධතාවයක් ඇති කරගෙන වයස 11 සහ 13 15 වයස් කාණ්ඩ දෙකටම ළමයට අවස්ථාව ආරම්භ වුණා කුඩා දරුවෝ ක්‍රීඩාවට අත්පොත් තබන මේ බිම නිසා. දැන් ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ විදිහට වොලිබෝල් වෙනුවෙන් පාසල තුලින් දරුවන්ගේ තියෙන දායකත්වය මොන වගේ කැපවීම මොන වගේද සවුනන්දු මොන වගේද ඔබතුමාලා ඉස්සරහට වැඩි වෙන උන කියන්නේ අලුත් උත්තේජනයක් පේනවද ඔබතුමාලට උනන්දුවක් පේනවද දරුවන්ට? පැහැදිලිව පැහැදිලිව මම හිතන්නේ වයස 19 15 කියන්නේ අවසාන මහා තරගය කියන්නේ රටේ විශාල ආන්දෝලනාත්මක තරගයක් පිරිමි බාලක මහා තරගය. මම හිතන්නේ ඒක පාසල් වොලිබෝල් ක්‍රීඩාවේ මංගල හැටට අපිට අපි අඳුරන් ඉන්නවා. මොකද පාසල් විශාල උනන්දුවකින් ඒ අවසාන මහා තරග දක්වා එන්න විශේෂයෙන්ම 11න් 15 දරුවෝ ගත්තත් අපි දිස්ත්‍රික් තරගවලද අපි දකිනවා ඈත දුෂ්කර ප්‍රදේශවල අපි ගත්තත් විශාල දෙමව්පිය සංඛ්‍යාවක් මේ දරුවොත් එක්ක ඇවිල්ලා ඈතින් වෑන් වලින් ලොරි වලින් විවිධ වාහන වලින් ඒ දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඈත දිස්ත්‍රික්කේ තුවත් සමහර දිස්ත්‍රික්ක ගොඩක් පළල් තරගෙ තියෙන ස්ථාන ගොඩක් දුර ගේවල කඳුකර ප්‍රදේශ වලින් එන්න තියෙන ප්‍රදේශ තියෙනවා. ඒ දෙමව්පිය වෙන උනන්දුවකින් ඇවිදilla මේ දරුවොත් එක්ක විශාල සතුටකින් ක්‍රීඩා කරනවා. මං හිතන්නේ ඒක DSI ආයතනයේ ගත්ත විශාල පුණ්‍ය කර්මයක් අපේ රටේ දරුවන්ගම ක්‍රීඩාවට යොමු කරන්න. මං හිතන්නේ වොලිබෝල් DSI නිසාම වොලිබෝල් මං හිතන්නේ තිරිනිත් DSI නිසාම තමයි මං හිතන්නේ ආනමඩුවට ගිහිල්ලා මේ ක්‍රීඩාව තෝරගත්තේ. ඒ ජාතික මට්ටමට එන්නේ තමයි මගෙත් එක්ක එළියද කිව්වා. දැන් මම ආවෙත් මෙන්න මේ නිසා DSI එක නිසාමයි මම අද ජාතික මට්ටමට ආවේ කියලා.